ගැන ටිකක් විශේෂ දැනගට විශේෂයි කියන්නේ ඒක ඉතින් සංචාරක පුරවරය දැන්ට අපි ඇවිල්ලා තිනවා කොළඹ ඉඳන් කිලෝමීටර් 94ක් 95ක් අතර ප්‍රමාණයක් යමින් ගමන් අපි පොඩ්ඩක් අතරමඟ අතර වුණා. දැන් අපි ඉන්නේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ විකටු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තෙල්වත්ත ග්‍රාම සේවා වසමේ. තෙල්වත්ත කියන්නේ ඉතින් ලේසි පාසු නක් නන් නෙවෙයි. පොළොන්නරු යුගයේ පළවෙනි පිච්චේ බාහු රජතුමා විසින් කරවන ලද විජේවා පිරිවෙන පිළිලා දිවෙන්නේ මේ ප්‍රදේශයේ. මේ වසර දහස් ගණනක සාහිත්‍යමය ඒ වගේම සංස්කෘතික ඉතිහාසයක් සහිත බුදු බිමක්. අපේ ෂඩ්භාෂා පරමේශ්වර එමෙන්න වාගීශ්වර තොටගම ශ්‍රී රාහුල හිමියන් වැඩවාසය කෙරුවා ඒ සැලකෙන්නේ මේ බුදු බිමේ. රාහුල හිමියන් විසින් බොහෝමයක් සාහිත්‍ය වටිනාකමක් ඇති ග්‍රන්ථ රචනා කර තිබෙනවා. ඒ අතර ස්ටැන්ලීනි සංදේශය, ගිරා සංදේශය, සකස්කඩ, කාව්‍යශේඛරේ වගේ අග්‍රගණ්‍ය නිර්මාණ බිහි වෙලා තියෙනවා. තොටගම හරි තෙල්වත්ත ගැන හරි නෙවෙයි අද යන්නේ ඉක්කඩුවට ඒ අතරමඟදී මම අර කලින් පෙන්වුවා වගේ සීනිගම දේවාලේ අපිට හම්බ වෙනවා එහෙනම් අපි සීනිගම දේවාලයට ගිහිල්ලා යමු අපේ ගමන ඉක්කඩුව सुनामी होंगंज विहारे डबिया सुनामी के निदास हतरे जीव तिस्त लंका नतिकरपु आदेशन खरालिय प्रदेश मे प्रदेश गोतनतमय लोके वेच दरुणुतम सुनामी सत्सा जीवताक्षर पत्रा तवत् जन नौकर प्रमाण कतुर्दान वेच එනිසා ජපන් ආදාරයන්ට ශ්‍රී ලංකා රජියත් එක්ක තුලා මෙතන හලකුණු ආසියාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාව මේ විහාරය නම් කරලා තියෙන්නේ සුනාමි හොංකංජ විහාරය කියලා.
මේ වැඩවසන් දෙවියන් වන්නේ දෙබොල් දෙවියන්. දෙබොල් දෙවියන් ගැන කියනකොට දෙබොල් දෙවියන්ගේ උපත දිවයිනට පැමිණීම සහ දේවාල පීඩුවෙන් පිළිබඳ ඇතුළත් කවි පුස්කොළපතල සඳහන් වී තිබෙනවා. දෙබොල් දෙවියන් කියන්නේ ඉන්දියාවෙන් ආපු නීලමණී කියලා කුමාරයෙක්. ඉතිහාසයේ බැලුවොත් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කාබේරි කංගාසල විසු රාමසිංහනන් රජුගේ පුතා. මේ රත්තුමාට ඉඳලා තියෙනවා බිසවුරු 700ක්. මේ අතර ඉඳලා තියෙනවා අමිතා, සිරිපති, සසපති, මිහිපති, ගුණපති, දෙදපති සහ ගිනිපති කියලා ප්‍රධාන බිසවුරු 7 දෙනෙක්. මේ සෑම රජිනකටම පිරිමි දරුවෙක් බැගින් ඉඳලා තියෙනවා. මේ පුතාලා 7 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ නීලමණී කුමාරයා. මේ කුමාරවරු දක්ෂ නාවිකයන් වෙනම දක්ෂ වෙළෙන්දන්. ඒ නිසා රාමසිංහ රජතුමා මේ කුමාරවරු 7 දෙනාට රත්තරන් නැවකව බැගින් දී පිටත් කරලා තියෙනවා නාවික කටයුතු වලට. එහෙම වෙන කුමාරවරු ලංකාවට මුහුදේදී දරුණු කුණාටුවකට අහු වෙලා තියෙනවා. එහිදී සියලුම නෞකා විනාශ වෙලා ගියා. තම ජීවිතය බේරා ගන්න කියලා මේ නීලමණී කුමාරයා කනලව් කරලා තියෙනවා ශක්‍රදේවයන්ට. මේක ඇසුණු ශක්‍රදේවයන් මුහුද මැද්දේ ගලක් මැව්වා කියලා තමයි විශ්වාසය තියෙන්නේ. ඒ වගේම මේ නීලමණී කුමාරයාගේ ආරක්ෂාව බාර දීලා තියෙනවා මුහුදට අධිපති මණිමේනකලා කියලා දෙවි කෙනෙක්ට. සිදුවෙන්න කිය විපතෙන් බේරුණු මේ නීලමණී කුමාරයා ඇතුළු අනිකුත් කුමාරවරු ලංකාවට තුල්ලෙන උත්සාහ කරලා තියෙන විවිධ ස්ථානවල. නීලමණී කුමාරයාත් පානතුරෙන් හා බෙන්තොටින් දිවෙන්ට ඇතුල්ලෙන උත්සාහගත් බව කියවෙනවා. පසු සීනිගම් ප්‍රදේශයෙන්ද උත්සාහ කරලා තියෙනවා. නමුත් මේ ප්‍රදේශයේ එකල බාර වෙඳලා තියෙන්නේ පත්තිනි මෑණියන්. ඇය මේ නීලමණී කුමාරයාට මේ ප්‍රදේශයට ඇතුල් වීමට අවස්ථාවක් ලබා දීලා නැහැ. ඒත් නීලමණී කුමාරයා උත්සාහය අතරින් නැතුව පත්තිනි දෙවියන්ට කනලව් කරලා තියෙනවා. නීලමණී කුමාරයා පිරාත්මයි පත්තිනි දෙවියන්ගේ සහෝදරයා බව. ඊපස්සේ පත්තිනි දෙවියන් සීනිගම් ප්‍රදේශයේ මේ දේවල් කුමාරයාට බාර දීලා පත්තිනි දෙවියන් ගිහින් තියෙනවා එයාගේ වාසස්ථානය නවගමුවට. දෙවල් කුමාරයා මේ ප්‍රදේශයේ පෙරාලිය සීනිගම දෙල්ලත ප්‍රදේශයේ වාසය කරපු කාන්තාවක් සමග විවාහ වෙලා තියෙනවා. දෙවල් කුමාරයාට දාව පුත බිහි කරලා තියෙනවා මේ කාන්තාව. ඉතින් දැන් මේ දරුවාට කැම බීම හරි හම්බ කරන්න ඕන නිසා මේ නීලමණී කුමාරයා එහෙමත් නැත්නම් දෙවල් දෙවියන් පුරුද්දක් වශයෙන් තමන් ලංකාවට ගොඩ බෑපු තැනට පැමිණෙනවා. එහෙම ඇවිත් මල්ලකට ගල් කැටයි වැලී පුරව ගන්නවා. මෙහෙම පුරවගත්ත ගල් කැටයි වැලී සීනි හාලුයි බවට පත් වුණා කියලා සඳහන් වෙනවා. වැලී සීනි බවට පත් වෙච්ච නිසා මේ ගමට සීනි ගම කියලා විහාරේ එනවා. ඊට පස්සේ මේ දෙවල් පාදේශ පාලකයන් බුදුනුවන්ට ඕනලා කියලා දැන් තාත්ත කොහොමද මේ හාලුයි සීනි අරගෙන එන්නේ කියලා දැනගන්න. දැන් කුමාරයා ඇවිල්ලා කොහෙල බල්ලා තිනවා කොහොමද මේක එන්නේ කියලා. ඒ වෙලාවේ මෙයාට දැනගන්න දුන්නු මේ රහස. මේ මුකුත් නොදන්න නීලමණී කුමාරයා සුපුරුදු විදිහට ඊළඟ දවසෙත් එනවා ගල් කැටයි වැලී එකතු කරන්න. හැබැයි එදා නම් සීනි හාලුයි බවටපත් වෙලා නැහැ. ඉතින් මේ මෙහෙම නොවුන එකේ වැරද්ද තමන්ගේ දරුව බව දැනගත්ත දෙවල් කුමාරයා ගිහින් දිනන තමන්ගේ දරුව හොයාගෙන. ඉතින් දරුව හොයාගෙන මේකට දඬුවමක් වශයෙන් එතුමා දරුවගේ ගෙල සිර කරලා මරා දාලා තියෙනවා. මේ නිසා තමයි මේ දෙවල් දෙවියෝ දේවත්වයෙන් පිදෙන්නේ පලිගැනීමේ දෙවියන්. එහෙම නැත්නම් දඬුවම් දීමේ දෙවියන් වශයෙන්. ඒ නිසා මේ බැතිමතුන් මෙතනට එනවා බාරහාර වෙන්න. ඒ වගේම දඬුවම් ඉල්ලන්න තමන්ගේ මොනාරි නැති වුණා මේක හොයලා දෙන්න කියන්න. ඒගොල්ලන්ගේ විශ්වාසයක් තියෙනවා දෙවියෝ හොඳට හොඳයි නරකට නරකයි. එහෙනම් කවුරු හරි වැරද්දක් කරලා තියෙනවා නම් මෙතනට ඇවිල්ලා කිව්වම දඬුවමක් දෙයි කියලා. දෙවල් දෙවියන්ගේ ආශිර්වාදෙත් අරගෙන අපි යනවා දැන් හික්කඩුවට.
දැන් අපි ඇවිත් ඉන්නේ හික්කඩුවට. මෙය 1979 මැයි 18 වෙනිදා ලංකාවේ පළමු සමුද්‍ර උද්‍යානය වශයෙන් නම් කරලා තියෙනවා. ඒ වගේම 2002 අවුරුද්දේ වනස සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ජාතික උද්‍යානයක් බවට පත් කරලා තියෙනවා. හික්කඩුව පිටට දේශීය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තියෙන්නේ කොරල් පන නිසාම පමණක් නෙවෙයි. දිගුහා පළල් වෙර තීරයේද මෙයට හේතුවක් වී තිබෙනවා. සුනාමියෙන් බොහෝමයක් ගල්පර විනාශ වෙලා තියෙනවා. ඒ වගේම අද වන විට මිනිස් ක්‍රියාකාරකම් නිසා බොහෝ කොරල් පරමෙන්ම විසිදුරු මාස්යන්ගේ ගහණය දඩු වෙලා තියෙනවා. Thank you.
විලාසඹුර. දැන් මාල් ගසතේ මෙතන. කාමර වශයෙන් ගත්ත කාමරයට තියෙන අවශ්‍ය මූලික සිරුරු පාස්කම් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ඒගොල්ලන්ට ටයිම් එකක් නැහැ. උදේ උදාහරණයක් ඊයට නැගිට්ටත් අපි දැන් දෙන්නගෙන ගිර නැහැ. 9 10 11 ට ආවොත් අපි බ්‍රෙක්ෆාස්ට් සර්ව් කරනවා. වෙලාවක් නැහැ මේ. එයාට ඉන්ටර් ගෙස්ට් ෆීල් වෙන අපි පුළුවන් තරම් ට්‍රයි කරනවා එයා ගෙදර වගේ. Thank you.